ගොඩදෙනෙක් කහන ප්‍රශ්නයක් තමයි අපිට මූලික වශයෙන්ම කාරක ප්‍රාග්ධනයට යම් කිසි සහනයක් ලැබුණා. ඒ අයට මේක ආපහු පාරක් පටන් ගන්න හැකියාවක් ලැබුණේ නැහැ ව්‍යාපාරේ. ඒ සල්ලි ටික හම්බුණා බල කඩෙන් පාන් ගත්තා. නැත්තම් මේ වගේ ඒකේ කිචිලියක් වට අරගත්තා ඌ විතර දානවනේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මිලියන 500 ඩොලර් මිලියන 500 පාන් ගිනැල කන මිනිස්සු. ඉතින් කවදාද ගොඩ එන්න බෑ එහෙම. මේ මිනිස්සු තේරුම් ගන්න උඩ ගිනැල කන න්‍යාය ඉදන් මේ රට ගොඩ ගන්න බෑ. මේ ජනාධිපතිතුමා දැන් කරන ක්‍රමය තමයි හරිම. අවුරුදු 20කට 25කට පස්සේ රටට හරියට නායකයෙක් හම්බුණා. හරි තීන්දුව ගන්න. සමහර නායකයෝ හිටියා පාන් කන්න මොහොනේ. පාන් නැත්තම් බෑ. ඉතින් පාන් කැවුතින් ආර්ථිකයේ ත්‍රිම කඩාගෙන වෙట్లా. ඉතින් එක කාලවල රැලි ආවනේ. එනකොට පටන් ගන්නවා. හරි. අපි සහල් පිටි වලින් පාන් හදනවා කියනවා. මම හදනවා. ඔව්. ඉතින් ඒවා සාර්ථකද? මේවා කරගෙන යන්න පුළුවන්. ඉතින් කොහොමද දෙයින් ඩියුටි ෆ්‍රී පාන් ගෙනහැලා දානකොට මෙහෙට? අදත් බදු අයින් කරලා පාන් පිටි වලට. ඒක දේශීය ගැන හිතන ආණ්ඩුව තමයි ඔය කරන්නේ ඉතින් පැත්තට. ආණ්ඩු කරන්නේ නැත්තම් අපි ජපානයේ කරපු වැඩේ කරන්න අපිට දුන්නත් කන්නේ නැහැ කියලා. ජපානය එහෙම තමයි ගොඩාවේ. මොනවද කරේ වී වගා කරුවා අපි මහා පොහොසත්ත්වතා කුෂි අර්ධකේ අපි එකේ වැඩ ගන්නේ නැතුව ලුණු කැටියක් දැන් නෙදර්ලන්තෙන් ගෙනහැලා නම් කන්නේ මේ රටේ මිනිසුන්ට ඉර පායන්නේම නෑ තමයි එහෙනම් දැන් ඔබතුමා සීනි කරානේ අපිට තියෙන ඉඩම් ටික ඇද්ද සීනි ටික ලංකාවේ රටේ ලබා ගන්න සම්පෝෂිත කරගන්න මොකද මම ගිහිල්ලා මේ උග්ගස් වගා කරුවෙන් පස්සේ ලංකාවේ වැඩිම සීනි ප්‍රමාණය අවුරුද්ද හැදුවේ මම ඉතින් ඒක එතකොට ඒක ලංකාවේ අවශ්‍යතාවයේ මධ්‍යසාර සියල්ලම හැදුවම ඔබ ජනාධිපතිතුමා ඒ 2005 පාර්ලිමේන්තුවට ගියේ මගේ කාර්යකෙන් එතනවල් හදලා අපේ පළවත්තේ චුගේගේ හදපු මධ්‍යසාරවලින් කාර්කේ ලිව්වේ පැයට තම 160ක වේගයෙන් ගියා මධ්‍යසාරෙන් දුවන කාර්යක මධ්‍යසාර දැක්කා ඒක දැක්කම ගන්නුවට ගත්තා ඉතින් එතනයි උනේ ප්‍රශ්නේ ඒක අද තිබුණා නම් මම මෙලාට ඔක්කොම ටික සම්පෝෂිත කරලා ඉවරයි Other Therana 24, Sri Lanka's news channel.